උපතත් මරණයත් අතර දෝලනය වන ජීවිතයේ පරම ලාභය සුව අසපුව සඳුදා උදෑසන 9:30ට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා විශ්‍රාම රේඩියෝ හි ශ්‍රාවක ඔබ සැමට. අදත් සුවහමෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ ඉතාමත් වැදගත් මාතෘකාවක් සම්බන්ධව. ඒ සඳහා සිය සම්පත් දායකත්වය ලබා දීමට අද අපේ මැදිරියට පැමිණ සිටිනවා ආමාශයගත ආන්ත්‍රික විශේෂඥ ශල්‍ය වෛද්‍ය වෛද්‍ය රනිල් ජයසේන මැතිතුමන්. අප ඔබතුමන්ව ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් සුවහම වැඩසටහනට පිළිගන්නවා. වෛද්‍යතුමනි, අද අපි සාකච්ඡා කරන්න යන්නේ ආමාශගත රෝගයක් පිළිබඳව. ආමාශයේ ගල් කියන තත්ත්වය, පිත්තාශයේ ගල් පිළිබඳව. එතකොට මේ වෛද්‍යතුමනි, මේ පිත්තාශයේ ගල් කියන්නේ මොනවද? ඔව්, දැන් පිත්තාශයේ ගල් හැදෙන්නේ කොහොමද කියලා දැනගන්න කලින් මම හිතන්නේ පිත්තාශය කියන්නේ මොකද්ද කියලා ටික පොඩි විග්‍රහයක් කරොත් හොඳයි. දැන් පිත්තාශය කියන්නේ අක්මාවට යටින් තියෙන කුඩා මල්ලක් වගේ ඉන්ද්‍රියක්. ඒකේ පිත රැස් කරලා සැරින් සැරේට විශේෂයෙන්ම මේද ජීර්ණයට අවශ්‍ය වුණ වෙලාවට පිත වැඩිපුර ශ්‍රාවය කරන්න තමයි තියෙන්නේ. නමුත් පිත හදන්නේ, පිත නිෂ්පාදනය කරන්නේ අක්මාවේ සෛලවලින්. එතකොට ඒ හදපු පිත මේ ප්‍රධාන නාල දෙකකින් ඇවිල්ලා ඒක සම්බන්ධ වෙලා ඒක පිත්තාශයට ඇවිල්ලා පිත රැස් වෙලා තියෙනවා. ඒකනේ ආශය කියලා කියන්නේ. දැන් ජලාශය වතුර රැස් කරනවා, ජලාශය මුත්‍රා රැස් කරපු මුත්‍රාශය, පිත රැස් කිරීම පිත්තාශය. ඒ හුඟක් අය ඉතින් මේක දැනගන්න ඕනේ. මොකද හුඟක් අය සමහර රෝග ආවහම පිත්තාශය අයින් කරන්න ඕන කිව්වහම බය වෙනවා. මොකද ඒක හිතන මේක අත්‍යවශ්‍ය මේ ඉන්ද්‍රියක් කියලා. නමුත් සමහරක් වෙලාවට ඒක හොඳයි තියෙන එක. ඒ මොකද මේද ජීර්ණයට අවශ්‍ය වෙලාවට වැඩිපුර පිත එන්න තියෙනවා. හොඳයි. නමුත් දැන් අපේ ගෙදර ඔබේ ගෙදර වහලේ තියෙන මේ වතුර ටැංකිය, ඒකෙන් අපි රැස් කරලා වතුර ගන්නවා. නමුත් ඒකේ ගල් හිර වෙලා, රොඩු හිර වෙලා, ජරා වෙලා තියෙනවනේ. මොකද වෙන්නේ? ප්‍රධාන ජල මාර්ගයත් බ්ලොක් වෙන්න පුළුවන්. ඒතකොට ඒකෙන් වැඩක් නෑ. ඉතින් එක්කෝ ඒ ටැංකිය සුද්ධ කරන්න ඕන, සුද්ධ කරන්න වෙන ටැංකිය අයින් කරන්න ඕන, ප්‍රධාන නල මාර්ගෙන් ජලය ගන්න. ඒ වගේ තමයි පිත්තාශය. පිත්තාශය රැස් කළ තියෙන කල් හොඳයි. නමුත් ඒකේ ගල් හැදිලා ඒක නරක් වෙනවා නම්, ඒක වැඩ කරන්නේ නැත්නම්, ඒකින් තියෙන එකෙන් කරදරයක් නම්, හොඳම වැඩි අපිට අර ප්‍රධාන පිත එන එක අපිට වෙන්න ඕනේ. අක්මාවෙන් එන ප්‍රධාන නාලේ ආරක්ෂා කරගන්න තමයි පිත්තාශය අයින් කරන්න වෙනවා. නැත්නම් ওই ගල් වැටිලා ප්‍රධාන නාලය බ්ලොක් වුණොත් ඒ පිත ඊට පස්සේ රුධිරයට එකතු වෙනවා. රුධිරයට එකතු වෙලා ඇස් කහ වෙලා, මුත්‍රා කහපාට වෙලා, ඒක වකුගඩු වලට බාලපාලා වකුගඩු නරක් වෙලා ඒකට මේ අනවශ්‍ය සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක වළක්වා ගන්න සමහරක් වෙලාවට ඉතින් පිත්තාශයේ ගල් තියෙනකොට ඒකින් ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් රෝගියාට, ඒ පිත්තාශයේ බිත්තිය ක්‍රියා කරන්නේ නැත්නම් පිත්තාශය අරන් දාන්න වෙනවා. ඉතින් එහෙනම් පිත්තාශය කියන එක ඉතින් හොඳින් තියෙනකල් හොඳ, නමුත් ප්‍රශ්නයක් ආපු වෙලාවේ වැඩක් නැති ඉන්ද්‍රියක් හැටියට තමයි අපිට හඳුන්වන්න වෙන්නේ. වෛද්‍යතුමනි, ඔබ සඳහන් කරා මේ පිත්තාශයේ පිත එකතු වෙනවා කියලා. දැන් මේ පිත කියන දේ ශරීරයට වැදගත්ද? ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්ද මේ පිත කියන්නේ? ඔව්, මේද ජීර්ණයට ඒක අත්‍යවශ්‍ය වෙනවා. මේද ජීර්ණයට, මොකද දැන් මේදවල තියෙන මේ 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 සංයුතිය කැඩීමට, ඒක වෙනස් කිරීමට පිතවල තියෙන සංඝටක අවශ්‍ය වෙනවා. ඒකයි දැන් පිත්තාශය අයින් කරාම මේ ටික කාලයක් යනකල් අපි කියනවා තෙල් කන්න එපා, බිරියානි කන්න එපා, ඉන්දියන් රෙස්ටෝරන්ට්ස් ළඟ යනකොට රහක බලන් යන්න වෙනවා. එච්චරයි ප්‍රශ්නෙකට තියෙන්නේ. මොකද ඊට පස්සේ හේතුව මොකද? දැන් ඒ තෙල් වැඩිපුරක වැටුනොත් ඒ වැඩිපුර තෙල් ජීර්ණය කරන්න අවශ්‍ය පිත එන්න පිත්තාශය නැහැ. ඒක රක්මාවෙන් ටික සාවේ වෙන පිත මත යැපෙන්න ඕන. ඉතින් ඒ හින්දා මුල් මාස 6ක් වගේ කාලයක් මේ තෙල් කෑම අපහසු වෙනවා රෝගියාට. ගත්තොත් බඩපුරවා දානවා, උගුරට එනවා, රාමතල් යනවා, ඒ වගේ දේවල් වෙනවා. මොකද මේද ජීර්ණ වෙන්නේ නැති නිසා. නමුත් ඒ ටික කාලයක් යනකොට අක්මාවේ කාර්ය ක්‍රමක්‍රමයෙන් පවර ගන්නවා.
ඒක පුළුවන් දැන් කාර්යාලයක කවුරු හරි කෙනෙක් නැතු වෙනාම ඊට ඔයාට පුළුවන් මේ වැඩේ හිමින් හිමින් කරලා මේ සම්පූර්ණ වැඩේ ඉවර කරන්න බාර ගන්න. ඔව්. ඒ වගේ අක්මාව මේ වැඩේ බාර ගන්න. ඔව්. අරගෙන ටික ටික ඒක ඇඩැප්ට් වෙනවා, අනුවර්තනය වෙනවා. පිත්තාශය වගේම මේද වැඩිපුර එනකොට වැඩිපුර ප්‍රමාණයක් පිත යවන්න. ඒ අර හෝමෝනවල ක්‍රියාකාරීත්වය නිසා ඒක හදාගන්න. එතකල් තමයි රෝගියාට පොඩි අපහසුතාවයක් එන්නේ. නැත්තම් මේ පිත්තාශය නැති වුණා කියලා විශාල ප්‍රශ්න එන්නේ නැහැ. තියෙනකින් සමහර ප්‍රශ්න එන වෙලාවක් තියෙනින්ද අපි උපදෙස් දෙනවා පිත්තාශය අයින් කරන්න කියලා. ඉත පිතවල තියෙන සංයුතිය අනුව තමයි පිතවල ගල් හැදින එක වෙන්නේ. දැන් පිතවල සංයුතිය වල වෙනස්කම් දෙනවා. ඒකේ කොලෙස්ටරෝල් තියෙනවා. එතකොට ප්‍රෝටීන තියෙනවා, ලයිප ප්‍රෝටීන. ඊට පිත්ත වර්ණක පිත්ත ලවණ තියෙනවා. දැන් ඕවා එක අනුපාතයකට අනුව තිබුණොත් තමයි පිත තරලමේ ද්‍රව්‍යමේ ස්වභාවයෙන් තියෙන්නේ. නමුත් දැන් ඕකේ සංඝටකවල වෙනස්කම් වෙනකොට උදාහරණ වශයෙන් කොලෙස්ටරෝල් වැඩි වුණොත්. කොලෙස්ටරෝල් වැඩි වුණොත් ඒ තරල ගතිය වෙනුවට ඒක ඝන බවට පත් වෙනවා, ඝනීකරණය වෙනවා. ඉතින් එතකොට අපි කියන පිත මඩ වගේ ඉතලම හැදෙන්නේ පිත ඝන වෙලා මඩ වගේ. ඒක මඩ වගේ හැදිලා ඒ මඩවල ඒවා තවත් ඝන වෙලා ඒවා කැල්සියම් උත්පත් වෙලා පිත්තාශේ ගල් හැදෙන්න පුළුවන්. සමහර කරා මේ කැල්සියම් උත්පත් වුණාම ඒ ගල් ගොඩක් හයියයි. ලේසින් කුඩු කරටත් බෑ. ඉතින් කොලෙස්ටරෝල් විතරක් තියෙනව හයිය නෑ පොඩ්ඩ අපි නිකන් අපි සමහරට ඇල්ලුවාම කුඩු වෙනවා. ඒකනු අනිත් එක තමයි පිත්ත වර්ණක වල වැඩිවීමක් නිසා පිත්ත වර්ණක ගල් කියන්නේ පිග්මන්ට් ස්ටෝන්ස් කියලා අපි කියනවා ඒවා හැදෙන්න පුළුවන්. දැන් පිත්ත වර්ණක වලින් හැදෙන ගල් වැඩි වෙන්න එක හේතුවක් තමයි රුධිරයේ තියෙන රුධිර සෛල විනාශ වුනහම ඒ බිලි වර්ඩින් කියලා ඒ වර්ණකයක් එනවා, ඒකින් ගල් හැදෙන්න පුළුවන්. ඒ නිසා මැලේරියා ඉස්සරන දැන් අද කාලේ මැලේරියා ඇච්චර නෑ. මැලේරියා තිබුණ කාලේ පිත්තාශය ගල් හැදෙන ප්‍රවණතාව වැඩි වුණා. මොකද මේ පිත්ත රුධිර සෛලෙන් මැරෙනවනේ, රුධිර සෛල විනාශ වෙන ඉනකොට අර පිත්ත වර්ණක වැඩිපුර ඇවිල්ලා පිත්ත වර්ණක ගල් හැදෙනවා. ඒතර සම්ම උප්පත්තින් තියෙන ලෙඩ රෝග දින ස්පිරොසයිටෝසිස්, හීමොලිටික් ඇනීමියාස් කියලා ඒ පිත්ත රුධිර සෛල විනාශ වෙලා එන ජෝන්ඩිස් එකක්. يعني මේ කහ ගැහිීම මේ පිත්ත වර්ණක ඒ වගේ අයට සමහරට පිත්ත වර්ණ ගල් හැදෙන්න පුළුවන්. ඒ අරුණාම හැදෙන්නේ කොලෙස්ටරෝල් වැඩිකමට. කියන්නේ තෙල් මියද ආහාර වැඩියෙන් කඳ ගැයට කොලෙස්ටරෝල් වැඩි වුණොත් කොලෙස්ටරෝල් ලේවල වැඩිවීමයි පිත්ත වල වැඩිවීමයි වෙනස්. නමුත් පිතවල වැඩි වුණොත් ගල් හැදෙන්න තියෙන ප්‍රවණතාවේ වැඩි. එතකොට පිතවල මේ සාන්ද්‍රණය වැඩි වුණා. ඒ තරලමේ ස්වභාවයට වඩා ඝන වෙන්න එක තමයි ඝනී බව වීම. ඒකට හේතුව තමයි ජලය පානයනු කිරීම. තමට වතුර අඩු වුණාම ඉතින් හැමතැනම ඝන වෙන්න පුළුවන්. හැම ඝන වෙනවා, හැම ගොරෝසු වෙනවා. ඒ වගේ එතකොට වකුගඩුවේ ගල් හැදෙනවා. වකුගඩුවේ මුත්‍රාවල තොර පිත්තාශිත හැදෙන්න පුළුවන්. ඒ වගේ ජලය පානයනු කිරීම නිසා ගොඩක් ඔය මේ රස්නේ ශුෂ්ක කියන්නේ ට්‍රොපිකල් කන්ට්‍රිස් වල ඒ වගේ වැඩි වෙන වකුගඩු සහ පිත්තාශයේ ගල් වැඩි වෙන එක හේතුව තමයි ඒක. ඉතින් ඒ වගේ සාධක නිසා පිත වල තියෙන සංඝටක වල වෙනස්කම් නිසා පිත්තාශයේ ගල් හැදෙන්න පුළුවන්. තව හේතුවක් හැටියට හොයාගෙන තිනවා ගොඩාක් කාලයක් උපත්පාලන ප්‍රති පාවිච්චි කරන අයගේ පිත්තාශයේ ගල් හැදෙන්න ප්‍රවණතාවයක් තියෙනවා කියලා. එතකොට දැන් අපි ඔක්කොම එකට බැලුවාම පිත්තාශයේ ගල් හැදෙන සාධක පහක් හොයාගෙන තිනවා. ඒ පහම පටන් ගන්න F වකුරෙන්. කත්තම වැඩි, ඒ කියන්නේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ෆීමේල් F වකුරෙන් පටන් ෆීමේල් ගැහැණු අයගේ වැඩි පිත්තාශය ගල් හැදෙන එක වැඩි පිරිමයට වඩා. ඒක ලෝකේ හැම රටම බැලුවත් ඒ විදිහට තියෙනවා. එතකොට ෆීමේල් අනිත් එක තමයි 40-50 ඒ වයස. අවුරුදු 40-50 වයස. එතකොට ඒක F එකක්. ඊට පස්සේ ෆැට් කියන්නේ ස්ථූල ශරීරයේ තියෙන අයගේ වැඩි. එතකොට ෆෙයා පැහැපත් අය. පැහැපත් අයගේ පිත්තාශයේ ගල් තියෙනවා පහම් වෙනවා වැඩි කියලා. මොකද පැහැපත් බවට හේතුව තමයි තෙල්නේ. ඒකනේ තෙල් වැඩි වීමත් ඒක වෙන්න පුළුවන්. එතකොට ෆ්ලැටියුලන්ට් කියන්නේ තෙල් කියන්නේ ආහාර දිරවීම පහසුකම් තියෙන අය. ඒ වගේ අයගේ ඒක හැදෙන ප්‍රවණතාවය තියෙනවා. අනිත් එක ෆීමේල් ෆැට් එතකොට 40-50 ඒ වගේ සාධක. අනිත් එක ෆර්ටයිල්. සුගර ෆර්ටයිල් අයගේ ඊට පස්සේ මේ තමයි උත්පත් පාලන ප්‍රති
පාවිච්චි කරන්න වෙන්නේ. ඒ වගේ එම F අකුරු පහකින් ඔය වගේ හදලා තිනවා. ඉතින් ඒවා තමයි හේතු සාධක හැටියට අපි සලකන්නේ. ඒ වගේ ගල් හැදුනහම ඉතින් සමහරක් වෙලාවට මේ ගල් තිබුණා කියලා ප්‍රශ්න නොතිබෙන්නත් පුළුවන්. පුළුවන්. ඒ කියන්නේ එකක් ගලක් දෙකක් තිබුණාට කියලා මුකුත් නොවි කියලා අහම්බෙන් සමහරට හම්බ වෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ අපි කියමු මුත්‍රාශයේ ප්‍රශ්නයකට ස්කෑන් එකක් කරාම මේ විකිරණ වේදී මේ වෛද්‍යවරයා දකිනවා පිත්තාශයේ ගලක් තියෙනවා කියලා. නමුත් රෝගියා කවදාවත් ඒක දැනන් හිටියෙත් නැහැ. රෝගියාට ඒ සම්බන්ධ රෝග ලක්ෂණක් නැහැ. එහෙම වෙලාවක ඉතින් පිත්තාශයේ අරන් දාන්න කියන්නේත් නැහැ. ඒක අවශ්‍යුත් නැහැ. මොකද සමහරක් වෙලාවට වෙන වෙන හේතු නිසා පෝස්ට් මෝර්ටම් කරාම ඇක්සිඩන්ට් වෙච්ච අය ගිහම පිත්තාශයේ ගල් තියෙනවා අහු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ජීවිතේ පුරාම කරදරයක් නොදී තියෙන්නත් පුළුවන්. නමුත් යම් කිසි හේතුවක් නිසා දැන් අපි කිව්වොත් රෝගියාට යම් කිසි රෝග ලක්ෂණයක් ආවම ඒ කියන්නේ තෙල් කනකොට විශේෂයෙන්ම බඩ පුරව දානවා, උගුරට එනවා කියනවා, ඒ වගේම මේ බඩේ සියුම් වේදනාවක් එනවා, ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයේ ඇවිල්ලා තියෙන වෙලාවක අපිට ගලක් හම්බුනොත් ඒ කියන්නේ ඒ තත්ත්වයක් මේක හින්දා වෙන්න පුළුවන් ඉන්නේ. එතකොට ඒක අරන් දාන්න ඕන. අහම්බෙන් හම්බෙන්නේ අපි අරන් දාන්න කියන්නේ නැහැ. නමුත් ඔය සර්ජිකල් ප්‍රින්සිපල්ස් කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ ශල්‍ය වෛද්‍යවරුන්ට තියෙන යම් කිසි ප්‍රතිපත්ති මාලා. ඒ වගේදී අපි කියනවා දැන් අහම්බෙන් හම්බෙන ගලක් අමුණොත් ඒ රෝගියාට දියවැඩියාව රෝගේ තියෙනවනම් මේ ගල් සහිත පිත්තාශය අයින් කරන්න උපදෙස් දෙන්න ඕනි කියලා. හේතුව මොකද ඔය පිත්තාශයේ ගල් තියෙන කෙනෙකුට දියවැඩියා තිබුණු කෙනෙකුට සමහරක් වෙලාවට මේ පිත්තාශයේන ප්‍රශ්න දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ වේදනාව දැනෙන්නේ නැහැ. සමහරක් වෙලාවට රෝගියා කෙලින්ම එනවා පිත්තාශයේ පැතවලා පුපුරලා එනකොට තමයි දන්නේ. එතකොට තමයි දන්නේ මේම පිත්තාශයේ ගලක් තිබිලා පිත්තාශය නරක් වෙලා තිබිලා කියලා. ඒ නිසා ඒ ප්‍රශ්න නිසා ඒකටත් තමයි මේ දෙගුලක් ආගිව් කරනවා. මේ විවාදයක් තියෙනවා. සමහර කියනවා නෑ නෑ ඒ වුණාට එහෙම දියවැඩියා තිබුණු පළියට අරන් දාන්න ඕනේ නෑ. එහෙම ප්‍රශ්නයක් ආවොත් අරන් දාන්න පුළුවන්. එහෙම මතයක් ඉන්න අය ඉන්නවා. නෑ නෑ අහම්මෙන් හම්බුණත් දියවැඩියා රෝගී තියෙනවා නම් අරන් දාන්න ඕන කියන මතේ ඉන්නවා. දැන් මම ආමාශාන්තික ශල්‍ය වෛද්‍යවරයෙක් හැටියට මගේ අත්දැකීම් හැටියට මම ඉන්නේ දෙවනි මතේ. ඒ කියන්නේ අහම්බෙන් හම්බුණත් අරන් දාන්න ඕනේ කියලා මතේ. මොකද මම අත්දැකීම් වලින් මම අත්විඳලා තිනවා මේ වගේ රෝගීන් ඇවිල්ලා කොයිතරම් මේ පිත්තාශය ඊට පස්සේ අරන් දාන්න අමාරු වෙනවා. මොකද ඊට පස්සේ දැන් අපි හිතමු දැන් සාමාන්‍යයෙන් පිත්තාශයේ ගලක් තිබිලා පොඩි ප්‍රශ්න තියෙනකොට අරන් දාන එක එච්චර අමාරු නෑ. දැන් අපි ලැපරොස්කොපි විදියට ඒ ශල්‍ය කර්මය කරන්නේ. අපි ඉස්සර වගේ ලොකුට කපන්නේ. මොකද දැන් පිත්තාශය කියන්නේ පොඩි මල්ලක් වුණාට දැන් හුඟක් අයට ස්ථූල ශරීරය තියෙන අයට ඔක තියෙන්නේ. ඒතර රෝග ගන්න අර බඩ ලොකුට කපන්න ඕන. මොකද ගලකම් වැඩිනේ. පොඩි සිදුරකින් ඔය පොඩි මල්ල ගන්න බෑ. සමහරව ස්ථූල බව තිබුණොත් ඒ බඩ ගණකම වැඩි හින්දා ලොකුට කපන්න වෙනවා පොඩි පිත්තාශය ගන්න. එතකොට ඉතින් මැහුම් දාන්න වෙනවා. එකෙන් එන වැරදිලාවත් පැසෙව්වොත් වෙන ප්‍රශ්න පස්සේ කාලෙක හර්නියා වගේ එන්න පුළුවන්. ඉන්ද දැන් මම හිතන්නේ ලෝකේ රෝගීන්ගේ වාසනාවට තාක්ෂණයේ දියුණුවට දැන් අපිට ඒ වගේ ප්‍රශ්න ඇති නොවි ස්ථූල බව තිබුණත් අර බට දාලා වීඩියෝ එකකින් බලාගෙන සිම් සියුදුරකින් පිත්තාශය ඇදලා ගන්න පුළුවන් විදිහට ශල්‍ය කර්ම අපි හදලා තිනවා. නමුත් ඒ කරන ශල්‍ය කර්මයක් අමාරු වෙන්න පුළුවන්. දියවැඩියා වගේ රෝගියෙකුට ඒක ඉගෙන සලකන්නේ නැතුව පොඩ්ඩක් හරි මිස බින්ජක් ගිල්ලා හෝ යම් කිසි ප්‍රදාහිත තත්වයක් ඇවිල්ලා ඒ බිත්ති ඝන වෙලා සමහරක් වෙලාවට පැසවෙනවා. පැසවලා පුපුරන්න පුළුවන්. එතකොට බිත්තිය නරක් වෙනවා. ගැන්ග්‍රීන් ඔෆ් ගෝල් බඩර් කියනවා. ඒ වගේ අමාරු. මම සාමාන්‍යයෙන් මුල් කාලවල මිඳ මේ ආපහු බඩ ඇරලා ඒ කියන්නේ මේ ලැපරොස්කොපිකලි ඒ ක්‍රමයෙන් පටන් ගත්ත ඇතුළේ අමාරු නිසා සමහරක් වෙලට කන්වර්ට් කරන්න වෙනවා. ඒ කියන්නේ ඒක ඇරලා ගන්න විදිහට පරිවර්තනය කරන්න වෙනවා. මම එකක් දෙකක් බුල් කාලේ කරා. නමුත් දැන් අපේ අත්දැකීම් එක්ක පළපුරුදු දෙක අපිට ඒ වුණාට අමාරු පිත්තාශයක් වුණත් නරක් වෙච්ච එකක් වුණත් අර ක්‍රමින් දැන් කරන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම දැන් අර සාමාන්‍යයෙන් අපි පිත්තාශයක් මේ වැඩි නරක නොවන ගල් විතරක් තියෙන පිත්තාශයක් අරන් දාන විනාඩි 20ක් කින් කරන්න පුළුවන් වෙලාවල් තියෙනවා. නමුත් මේකට අනිවාර්යෙන් පැය 1 හමාරක් 2ක්
යනවා. මොකද බොහොම සියුම් විදියට විශේෂ උපකරණ පාවිච්චි කරලා, මොකද ප්‍රධාන පිත්ත නාලයට හානියක් නොකර මේක ගන්නත් ඕනේ. මොකද ඔය පැසෙව්වහම ඔය ඔක්කොම එක කුට්ටියක් වගේ වෙලා තියෙනවා. ප්‍රධාන පිත්ත නාලේ හොයාගන්න සමහරට සෑහෙන වෙහෙසක් දරන්න වෙනවා. මොකද ඒකට ඩැමේජ් කරන්න බෑ. ඒකට හානියක් වුණොත් ප්‍රශ්නයක්. මොකද ප්‍රධාන පිත්ත නාලේ අපි බේරන්න ඕනේ. ඒ බේරලා ගන්න එක ප්‍රශ්නයක් වෙනවා. මේ අපි ඕක ඔළුදුවන්න ඇරියොත්. එහෙනම් මම ඉන්නේ දීවැඩියා රෝගියෙක් නම් පිත්තාශයේ ගල් තිනවා කියලා අඳුරගත්තොත් අහම්බෙන් හරි තමන්ට රෝග ලක්ෂණ නැතත් ඒක පිත්තාශය අයින් කරගන්න. මොකද අයින් කරගත්තේ නැත්නම් එන ප්‍රශ්න බොහොම බරපතල වෙන්න පුළුවන්. ඒක රෝගියාටත් බරපතලයි, කරන ශල්‍ය වෛද්‍යවරයාටත් ඒක අමාරුයි. ඊට පස්සේ යන වියදමත් වැඩි සමහරට මේ රජයකට වුණා රජේ රෝහලක කරත් ආණ්ඩුවට යන වියදම වැඩි. මොකද ඒකට ප්‍රතිජීවක දෙන්න ඕන, වැඩි දවසක් ඉස්පිරිතාලේ තියාගන්න වෙනවා, විශේෂ උපකරණ පාවිච්චි කරන්න ඕන, සිහි නැති කරලා තියෙන වෙලාව වැඩි, ඒතකොට ඒවට දෙන බෙහෙත් වැඩි වගේ ලොකු වියදමකුත් යනවා. ඒ නිසා මේ ඒ වගේ ප්‍රශ්න එන්න කලින් මේක සියුම් විදියට ඉතා ලේසින් කරන්න පුළුවන් විදියට ඒක අරන්දා ගන්න කියලා කියන්නේ. හැබැයි ඉතින් දියවැඩියාව නැති සාමාන්‍ය රෝගියෙකුට වෙන එන හේතුවකට ගිහිල්ලා ආම්බෙන් දැක්ක කියලා පිත්තාචිය අරන් දාන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒකට රියක්සොම රෝග ලක්ෂණ එනකල් ඉන්න පුළුවන්. කෙටි විරාමයක් සඳහා අපි දැන් ප්‍රධාන පාලක මැදිරියට යමු වෙලා එමු. ඇත්ත පිටට දුන් කල සම්පොත්ත ඉකිල හඬක් අසා අත්තන කැලයට මෙදුවති චිත්ත ලියගෙනා
නැවතත් ශ්‍රාවක ඔබ සම්බන්ධ වී සිටින්නේ සුව හමු වැඩසටහන සමගින්. අද අපි සාකච්ඡා කරමින් සිටින්නේ පිත්තාශයේ ගල් පිළිබඳවයි. වෛද්‍යතුමනි, මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ පිත්තාශයේ ගලක් තියෙනවා කියන දේ කෙනෙක් දැනගන්නේ කොහොමද? කොහොමද රෝග ලක්ෂණ ඇති වෙන්නේ? මොන වගේ දේවල්ද මූලිකව හඳුනා ගැනීම කරගන්න පුළුවන්ද අපිට? හුඟක් වෙලාවට ඒ රෝග ලක්ෂණ ගැස්ට්‍රයිටිස් රෝගයක් තියෙන රෝග ලක්ෂණ හා සමානයි. එහෙනම් ගොඩක් වෙලාවට ඒක පැටලෙන්න පුළුවන්. නමුත් හුඟක් වෙලාවට වෙන්නේ මේ වැඩියම විශේෂයෙන්ම මේද ආහාර ගත්තාම රෝගියාට නිකන් බඩ පුරෝදාන ගතියක්, ඔක්කාර ගතියක්, ඒ වගේ සමහරට වැඩි වුණ තිබුණොත් වමන යන එක වගේ පවා වෙන්න පුළුවන්. බඩ පුරෝදාන තු රාම තෙල් අරිනවා කියලා උගුරට මේ වාතය වගේ මේවා, ඒ වගේව තියෙන්න පුළුවන්. ඉතින් සමහර පොඩි සංකූලතාවයක් ආවොත්, ඒ කියන්නේ යම්කිසි ප්‍රදාහිත තත්වයකට මේ පිත්තාශයේ බිත්තිය මේ ගොදුරුනොත්, එතකොට සියුම් වේදනාවක් දකුණු පැත්තේ ඉලයට යටින් එන්න පුළුවන්. දකුණු ඉලයට යටින් එතන තමයි පිත්තාශය තියෙන්නේ. සියුම් වේදනාවක් එනවනම් සැක කරන්න වෙනවා. ඉතින් කොහොම හරි ඊට පස්සේ රෝගියා ආවහම අපි පරීක්ෂා කරලා බලලා අපිට සැකයක් ඇති වුණොත් මේ පිත්තාශයේ ප්‍රශ්නයක් කියලා අපි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය කියලා එකක් කරනවා. ඒකෙන් 100%ක් අඳුර ගන්න පුළුවන්. ඒකේ මේ සංවේදීතාවය පිළිබඳ හෝ විශේෂිතතාවය පිළිබඳ අපි කියනවා සෙන්සිටිවිටි ඇන්ඩ් ස්පෙසිෆිසිටි, ඒක 95%ට වැඩි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ගලක් තියෙනවා නම් හුඟක් වෙලාවට හොයා ගන්න පුළුවන් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය. අර ප්‍රධාන පිත්ත නාලේ තමයි අර මේ තිබුණොත් තමයි ටිකක් අර මේ හොයා ගන්න අමාරු වෙන්නේ. අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයෙන් පමණයි. ඉතින් නමුත් පිත්තාශයේ තිනකල් ගොඩක් වෙලාවට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය හොයාගන්න පුළුවන්. මොකද එක්ස්රේ වලට ඒවා වැටෙන්නේ නැහැ. එක්ස්රේ වලට දැන් වකුගඩුවේ ගල් 90%ක් එක්ස්රේකින් පේනවා. 10%ක් තමයි පේන්නේ නැති. නමුත් පිත්තාශයේ 80%ක් විතර පේන්නේ නැති ගල් තියෙන්නේ. එක්ස්රේ වලට 10%ක් 15%ක් වගේ තමයි පේන ගල් පේන්නේ. ඉතින් ඒ නිසා අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය තමයි කරන්න වෙන්නේ. ඒකෙදි හොයාගන්න පුළුවන්. එතකොට වෛද්‍යතුමනි, මේ පිත්තාශයේ ගල් කියන රෝග තත්ත්වයේ ජානමය බලපෑමක් තියෙනවද මේකට? ඔව්, මෙහෙමයි. ඒක හොයාගෙන තියෙනවා. සමහරක් වෙලාවට මේ පවුලේ මේ අම්මට තියෙනවා නම් දුවට ඉන්න පුළුවන්, ඒ වගේ. හැබැයි ජානමය තත්ත්වයේ තියෙන්නේ ගල් වලට වඩා ඒ තෙල් වල මේද ජීර්ණය හා මේදවල එකතු වීම සම්බන්ධයෙන් ඒ තියෙන දේවල් නැතුව මේ ඒ ගල් වර්ගයට හෝ සම්බන්ධ නෙවෙයි. නමුත් මේ පිත වැඩිපුර මේ විනාශ නොවෙන, පිත වැඩිපුර එකතු වෙන, ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒක ජානමය සම්බන්ධය නිසා ඒ වගේ දේවල් වෙලා අම්මට තිබුණා නම් පිත්තාශය ගල් දුවටත් හැදෙන්න පුළුවන්. හැබැයි දුව අර වගේම අම්මා ස්ථූල ශරීරය නිසා තිබුණා නම් දුවටත් ස්ථූල ශරීරයක් තිබුණොත් තමයි එන්නේ. නමුත් ඇය ගෝමරි ආහාර පාලනය කරගෙන ඒ වගේ තෙල් ජීර්ණයට පහසු වෙන විදිහට දේවල් කරගෙන කරනවනම් මේ බේරෙන්න පුළුවන්. මේ හැදෙනවම කියලා කියන්න බෑ. එතකොට වෛද්‍යතුමනි, දැන් මේක ජානමය තත්ත්වයකින් බලපානවා නම් එහෙම දැන් ආමාශගත රෝග හරි මේ පිත්තාශයේ ගල් ඇතිවීම වගේ රෝග තත්ත්වයක් හැදෙන පවුලක කෙනෙක් මුල ඉඳන්ම ප්‍රවේශම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාට මේද ආහාර වැඩිපුර ගන්නෙ නැතුව ඒ පිළිබඳව අවධානයෙන් සිටියොත් මේ රෝගේ වළක්වා ගැනීමේ අවස්ථාවක් තියෙන්න පුළුවන්. අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවනම් පිත්තාශයේ ගල් හැදෙන්නේ මේ දේවල් නිසා කියලා. කියන්නේ අධික ලෙස මේද ආහාර ගැනීම, කොලෙස්ටරෝල් වැඩිවීම, ජලය පානය නොකිරීම අවශ්‍ය ප්‍රමාණයට කියලා ඒවා කරනවනේ. කියන්නේ වැලකී සිටිනවනම් හෝ හරි විදිහට වතුර පානය කරනවනම් මේ ගල් හැදීමේ වළක්වා ගන්න පුළුවන්. එතකොට උපත් පාලන පෙති පාවිච්චි කරන්න වුණොත් දීර්ඝ කාලයක් පාවිච්චි කරන සැරින් සැරේට අඩු ගානේ චෙක් කරලා බලවා ගන්න පුළුවන් නම් එහෙම බේරෙන්න පුළුවන්. වෛද්‍යතුමනි, මට අතුරු ප්‍රශ්නයක් මම අහන්න කැමතියි. දැන් පිත්තාශයේ ගල් සම්බන්ධව ඔබතුමා කිව්වා මේ නවීන තාක්ෂණය උපයෝගී කරගෙන රෝග නිවාරණය කරගන්න, එහෙම නැත්නම් රෝග තත්ත්වය වළක්වා ගැනීමට, එහෙම නැත්නම් රෝගය හැදුනට පස්සේ ඒක සුව කරගන්න නවීන තාක්ෂණය භාවිතා කරනවා කියලා. මේ පිළිබඳව පොඩි හැඳින්වීමක් ඔබතුමාට අපිට ශ්‍රාවකයන්ට අපිට දෙන්න පුළුවන්ද? ඔව්, දැන් නවීන තාක්ෂණයේ ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ පිත්තාශයේ ගල් හැදුනහම ඒක ප්‍රතිකාර කිරීම සඳහා අපි පාවිච්චි කරනවා.
يعني لابروسكوبي سيرجري كلا كيان يعني تين نوعي تاوك كنا تماي مودا بيسر أنيوارم بيتاشي غلط تين وكلا عندورا كاتو بدر خبلاني كاتي ده عبي إما خبان نتوه ار بدر يعني مين تروكا كلا كينوا بورتس كلا كينوا يعني مي مي سيدرو سيوم سيدرو تونكين سمارو هاترا باوتش كرنوا ده ماما باوتش كرنا سمارو غاك كلا سيدرو توناي මේ මේ ඒ පාවිච්චි කරලා පිත්තාශේ අපි ඒ ක්‍රමෙම අරන් දානවා. අරන් දැම්මාම තින් පොඩි සිදුරු තුන මේක බැහුවාම කැලලවත් තමයි පේන්නේ නැහැ. ඉතින් ඉස්සර නම් ප්‍රශ්නයක් තිබ්බා රූප සුන්දරී තරඟයට යන කෙනෙකුට පිත්තාශේ ගලක් තිබ්බොත් කොහොමද මේක අයින් කරගන්නේ කියලා. මොකද ඊට පස්සේ පොඩක් බඩ පේන්නත් අඳින්න වෙනවනේ. ඒකට කැලල තිබ්බොත් එයාට කොච්චර මූණ ලස්සන වුණත් සමහරට ඒ වගේ තරඟයකට යන්න බෑ. දැන් මේ ප්‍රශ්නේ නේ දැන් ඕන්න රූප සුන්දරී රූ රජින තරංග වලට උනත් කිසි ප්‍රශ්නයක් නැතුව ඒ ඔපරේෂන් කරලා යන්න පුළුවන් මොකද ඒ වගේ කැලල් හිටින්නේ නැහැ ඉතින් ඒ වගේ මේ කියන්නේ අපි ඒවට කියනවා මේ ඉවත් මේ මේ මේවයේ වැදගත්කම් තමයි මේ 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 තාක්ෂණයේ දියුණුව නිසා ආයුති වෙච්ච වැදගත් දේවල් ඊට අමතරව ඉතින් රෝගියාට තියෙන වේදනාව අඩුයිනේ දැන් ලොකුවට කැපුවාම වේදනාව වේදනානාශක දෙන්න ඕන ඊට පස්සේ ඇඳේ ඉන්න වෙනවා නිවාඩු දාන්න වෙනවා රාජකාරියට යන්න සති දෙකක් ඉස්සර නිවාඩු දෙනවා දැන් නම් අපි සමහරු එකට නම් කැමති නෑ සමහරු කැමති ඔපරේෂන් එකක් කරලා මේ සති දෙකක් විතර මේ ගෙදරට වෙලා ඉන්න එනකොට අපි නම් කියන්නේ යන්න ඉක්මනට වැඩට මේ එතකොට ඒක රෝගියාටත් හොඳයි රටටත් හොඳයි රටේ ආර්ථිකයටත් හොඳයි ඉතින් මේ වගේ ක්‍රම තියෙන එක හැමතිම හොඳයි රෝගියාට හොඳයි ශල්‍ය වෛද්‍යවරයාට පහසුයි දැන් අපි දැන් ශල්‍ය කර්මයකින් ඕක කරනකොට අපිට මේ අපිට පේන ප්‍රමාණය අඩුයිනේ ඔව් බඩේ කැපුමකින් ඇතුළේ පේනවා අඩුයි එතකොට අපි එතකොට මේව ඇදලා මේ මේ රිට්‍රැක් කරලා බොහොම අමාරුවෙන් බලාගෙන ඕක කරන්නේ නමුත් අපි උඩින් අර ක්‍රමයට බඩ මේ ගෑස් එකකින් පුරවලා යනකොට අපිට පේන මේ මේ පරාසය ගොඩක් වැඩි එහෙනම් අපිට පහසුවෙන් මේ ශල්‍ය කර්මය කරන්න පුළුවන් එතකොට ප්‍රධාන පිත්ත නාලයට රුධිර නාල වලට වෙන හානි අවමයි. ඉතින් ඒක කොම්ප්ලිකේෂන්ස් හරි අඩුයි. ඒතර ඒ වගේ වෙන්නේ නැහැ. එතකොට ආනිත රෝගියාට දැන් මේ වේදනාව අඩු නිසා මේ මේ ගෙදර මේ වාටු ඉන්න ඕන කාලය අඩු වෙනවා. එතකොට ඒක රජයට හොඳයි ආර්ථිකයට හොඳයි. ඒ වගේම තව පසු කාලීනව ලැබෙන තියෙන පුළුවන් කොම්ප්ලිකේෂන් සංකූලතා. ඒවත් අඩුයිනේ. දැන් ලොකු තුවාලයක් තියෙනකොට ඕක පැසෙවුවොත් වැරදිලා ආවා. ඒකට ප්‍රතිජීවක දෙන්න වෙනවා වේදනාව වැඩි වෙනවා වගේම ඒකින් පස්සේ කාලයකට හර්නියා වගේ වෙන්න පුළුවන්. ආ. දැන් ওই ලොකු තුවාලෙකින් පැසවලා ඒ තුවාලේ වීක් වුණොත් දුර්වල වුණොත් එතනින් අර ඇතුලේ ප්‍රෙෂර් එක වුණොත් හර්නියා වගේ එනවා මෙහෙම. ආ. ඒතකොට ඒක තව ශල්‍ය කර්මයකින් ඒකට විසඳුම් දෙන්න ඕන. ආ. දැන් ඒතුලේ හර්නියා වගේ එන ඒවා දැන් ගොඩක් අඩුයි. ආ. එතකොට දැන් මේ තාක්ෂණයේ දියුණුව නිසාත් මේ මේ පහසුව නිසාත් රෝගියත් පෙළඹෙනවා මේක ඉක්මනට අයින් කරගන්න. අයින් කරගන්න. ඉස්සර නම් මෙහෙම බඩ කපනවා කිව්වම අයියෝ මම මේ තව ටිකක් බලනවා එතකොට මතක් වෙලා ලොකු තුවාලයකට එක සමහරු රෝගියා එක කල් දානවා. ඔව්. කල් දාලා අමාරු වෙටල වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් කල් දාන්න ප්‍රශ්න වැඩි. එහෙනම් ඒ පිත්ත නාලේ පිත්තාසේ තියෙන පිත්ත ගල් පිත්ත නාලයට වැඩෙන්න වැටෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. එතකොට උඟක් කර කම්ප්ලිකේෂන් ඒක භයානක වික සමාන කර පිත්ත නාලේ බ්ලොක් වුණාම පිත්ත නාලේ විස්තරණය වෙනවා පිත්ත රුධිරයට එකතු වෙනවා රුධිරයට එකතු වුණාම සෙංගමාලේ හැදෙනවා සෙංගමාලේ නිසා වකුගඩු නරක් වෙනවා එතකොට ප්‍රශ්න ගොඩක් වැඩි දැන් ඒව ඔක්කොම දැන් මේ පිත්තාශය දැන් ගල් අපි පිත්තාශය මේ ප්‍රශ්නේ මතුවෙනකොටම අරන් දාන නිසා දැන් අර පිත්ත නාලයේ තියෙන මේ ගල් වැටල එන සංකූලතාවලට ප්‍රතිකාරණ කරන වාර ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඉස්සර නම් අපිට හරිය ප්‍රශ්නයක් පිත්ත නාලයේ ගලක් වැටලා කහපාට ලාවාම ශල්‍ය කර්ම කරලා ඒක ගල් අරන් දාන්න වෙනවා. දැන් හැබැයි දැන් නවීන තාක්ෂණෙන් එහෙම කලාතුරකින් ගලක් වැටුණත් දැන් අපි ඒව ගල් ඒ පිත්ත ප්‍රධාන පිත්ත නාලයේ ගල් අරන් දාන්නත් අපි ශල්‍ය කර්ම කරන්නේ. දැන් අපි ERCP කියලා ස්පෙෂල් මේ මේ විශේෂ උපකරණයක් තියෙනවා අර කටින් බට අර අපි ගෑස්ට්‍රයිටිස් වල එන්ඩොස්කෝපි කරන්නේ ඒ එන්ඩොස්කෝපි කරනවා වගේ පැත්තෙන් පේන නලයක් දාලා පිත්ත නාලයට අපිට දාන්න පුළුවන් මේ මේ බාස්කට් එකක් දාලා පිත්ත නාලයේ ගල් අපි මුඛයෙන් දාලා ඒක අර මේ එන්ඩොස්කෝප් එකක්
ඒක පිත්ත නාලේ ඇරෙන තැනටම ගිහිල්ලා එතනින් ඉස්සලා ඩයි ටිකක් විදලා බලනවා පිත්ත ගල් තියෙන්නේ කොහමද කොච්චරක් තියෙනවද හීර වෙලා තියෙනවද බලනවා කොච්චර තියෙනවද බලලා අපි දානවා බැලුන් එකක් දාලා සමහරක් වලට මේ පිත්ත ප්‍රධාන පිත්ත නාලේ වැටිච්ච ගල් අපි ඒ ක්‍රමෙන් අරන් දානවා ඒතර බාස්කට් එකක් දාලා සමහරට බාස්කට් එකට අරගෙන ඒක අරන් දානවා ඊට ඉස්සලා පොඩි කැපුමක් දාලා එතන විවරය විශාල කරලා අපි දැන් ශල්‍ය කර්ම නොකර නවීන තාක්ෂණයෙන් ඒ ආපු සංකූලතාවලටත් විසඳුම් දෙනවා එතකොට රෝගියාට පහසු ඊට පස්සේ ඉතිරි ගල් වැටෙන්න කලින් අපි පිත්තාසිය අර නවීන තාක්ෂණ ක්‍රමෙම පිත්තාසියත් අරන් දාන්න පුළුවන් ඉතින් දැන් ඒ සංකූලතාවේ අඩු වෙලා තියෙනවා මොකද අපි රෝගියාටත් දැන් දැනුමක් තියෙනවා ආපු ගමන් දව තාක්ෂණයෙන් මේක සියුම්ව කරන්න පුළුවන් ඉඳ ගොඩක් ඒ වගේ කරදර දෙන්න පුළුවන් පිත්තාශ අයින් වෙන නිසා අර සංකූලතාවේ අඩු වෙලා තියෙනවා. එතකොට වෛද්‍යතුමනි දැන් මේ පිත්තාශයේ ගල් කියන රෝග තත්ත්වය ඇති වෙච්ච කෙනෙක්ට සුව වීමෙන් පසුව නැවතත් මේ රෝග තත්ත්වය ඇතිවීමේ හැකියාව තියෙනවද ඒකට ඔහු හැ භාජනය වෙද්දී ඒ කියන්නේ ශල්‍ය කර්මයෙන් පස්සේ මොනවා හරි යා පිළිපැදිය යුතු විශේෂ කාරණා තියෙනවද මේ රෝගයේ තත්ත්වය නැවත ඇතිවීම වළක්වා ගන්න. ඔද පිත්තාශය අරන් දැම්මට පස්සේ අනිවාර්යයෙන්ම ගල් හැදෙනවා නම් හැදෙන්න ඕන ප්‍රධාන පිත්ත නාලේ. ඒතර ප්‍රධාන පිත්ත නාලේ හැදෙන්න ගලක් හැදෙන එක හැදෙන්නේ යම් කිසි පිත්ත නාලේ මොකක් හරි මේ අසාමාන්‍යතාවයක් තියෙනවා. මේක පිත්ත නාලේ බ්ලොක් වෙන්න ඕන. දැන් එහෙම වුණොත් විතරයි ගලක් හැදෙන්නේ. නැත්නම් හැදෙන්නේ නෑ සාමාන්‍ය. ප්‍රධාන පිත්ත නාලේ මොකද මේක නිතර රැඳෙන්නේ නෑනේ. හක්මාවෙන් එන පිත්ත නාලය පිත නිතර නිරන්තරයෙන් ශ්‍රාවය වෙලා එළියට යනවා. එහෙම යන එකේ කවදාවත් ගලක් නෑ. පිරෙනන ගලේ පාසි නොබැඳේ. ඒ වගේ තමයි. පිත නිතර ගලනවා නම් පිත ඝන වෙන්න අවස්ථාවක් නෑ. නමුත් අර අග්න්‍යාසින් ඇවිල්ලා ප්‍රශ්නයක් වෙලා හරි කලින් කරපු ශල්‍ය කර්මයකට හෝ වෙන ප්‍රශ්න නිසා ප්‍රධාන පිත්ත නාලේ කෙලවර හීන්වීමක් වුණොත් බ්ලොක් ඒ ගමනට බාධාවක් වුණොත් පිත නිරන්තරයෙන් සාවි වෙන ගමන වේගවත් ගමනට බාධාවක් වුණොත් ඒක රැඳුණොත් ඔන්න පිත්ත ප්‍රධාන පිත්ත නාලේ ගලක් හැදෙන අවස්ථාවක් එනවා. සමහරට පිත්තාශයේ අග්න්‍යාශයේ පිළිකා වගේ දින වලට නැත්නම් අග්න්‍යාශයේ ප්‍රදාහිත තත්වයක් කියන ක්‍රොනික් පැන්ක්‍රියාටයිටිස් කියලා. එතකොට ඒකෙදි ගල් කැල්සියම් තැම්පත් වෙලා ඝන වෙලා ගල් වගේ හැදෙනවා. එතකොට සමහරට ප්‍රධාන පිත්ත නාලය බ්ලොක් වෙන්න පුළුවන්. මොකද එතන දෙකම එකට එකතු වෙලා තමයි ඇරෙන්නේ. එහෙම වෙලාවක අර පිත ශ්‍රාවය වෙන අක්මාවෙන් ශ්‍රාවය වෙන පිත වල ගමන අඩාල වෙන නිසා සමහර කලාතුරකින් පිත්ත ප්‍රධාන පිත්ත නාලේ ගල් හැදෙන ප්‍රොපිටරක කොමන් බයිල් ඩක්ට් ස්ටෝන්ස් කියලා අපි එකට කියනවා. වෛද්‍යතුමනි අපි කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙලා ඉමු. හිතට දුකක් ගලනා වේලේ
ගැයිනා මේගී නුබට සැසේවා සුදු නෑනේ නැවතත් ශ්‍රාවක ඔබ සම්බන්ධ වී සිටින්නේ සුව හමුව වැඩසටහන සමගින්. අද අපි සාකච්ඡා කරමින් සිටින්නේ පිත්තාශයේ ගල් පිළිබඳවයි. වෛද්‍යතුමනි, මීට කලින් ඔබතුමා සඳහන් කරා මේ දියවැඩියාව වගේ රෝග තත්ත්ව තියෙන කෙනෙක්ට මේ පිත්තාශයේ ගල් තියෙන එක ඉතාමත් ලොකු සංකූලතාවයක් බවට පත්වෙන්න පුළුවන් කියලා. දියවැඩියා රෝග තත්ත්වයත් එක්ක අපි අහලා තියෙනවා ස්නායුගත ආබාධ වැඩි වෙන්නත් පුළුවන් කියලා. ස්නායුගත රෝග තත්ත්වවලදී කියන්නේ දැන් ওই පාදයේ ආබාධ වගේ දේවල් වලදී අපිට දැනීම නැති වෙන්න පුළුවන්. දැන් වෛද්‍යතුමනි, මේ පිත්තාශයේ ගල් වගේ රෝග තත්ත්වයක් තියෙනවා නම් දියවැඩියා රෝගෙන් පෙළෙන කෙනෙකුට මේ තත්ත්වය ඔහුට හෝ ඇයට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් රෝග ලක්ෂණේ පේනවද මේක ඇත්තටම? ඒකින්ද තමයි මම කියන්නේ දියවැඩියා රෝගියෙක් පිත්තාශය ආරම්භාන්න ඕන කියලා තියෙන ඒ හේතුව නිසාමයි. අපි ඔකට කියනවා මේ සයිලන්ට් ඉන්ෆාක්ට්. ඔව්. රයිට්. දැන් අපි දැන් හෘද වස්තුවේ සමහර දියවැඩියා රෝගීන්ට හෘද වස්තුවේ රෝගීනව දන්නේ නෑ. ඔව්. මයෝකාඩියල් ඉන්ෆාක්ෂන්. ඔව්, මයෝකාඩියල් ඉන්ෆාක්ෂන්. අපි ඔකට කියනවා සයිලන්ට් ඉන්ෆාක්ට් කියලා. ඔව්. එතකොට ඒ වගේම තමයි සයිලන්ට් ගෝල් බ්ලැඩර්ස්. ආහා. සයිලන්ට් පර්ෆොරේෂන්ස් කියලා කියනවා. ඒක පුපුරනව කිසි සද්දයක් නැතුව කියලා. ඔව්. එතකොට සයිලන්ට් පර්ෆොරේෂන්. ඔව්. අරක සයිලන්ට් ඉන්ෆාක්ට්. ඔව්. මේ වගේ හුඟක් වෙලාවට දියවැඩිය රෝගීගේ ස්නායුගත ප්‍රශ්න නිසා ඒක දැනෙන්නේ නැහැ. ඔව්. ඒ දැනෙන්නේ නැති වෙලෙ ඉන්න පුළුවන් සංකූලතා මාරාන්තික වෙන්නත් පුළුවන්. පුළුවන්. එහෙම අවස්ථා අපිට ලැබිලා තියෙනවා. ඉතින් සමහරක් වෙලාවට දැන් ඒකට මම හිතන්නේ රෝගීන්ට වඩා සමහර වෛද්‍යවරුත් වගේ කියන්න ඕන. ඔව්. ඒ සමහරට වෛද්‍යවරුන්ට මේ දැනීම නැහැ. ඒ සමහරක් වෙලාවට දැන් සාමාන්‍ය රෝගීකට ගිහිල්ලා දියවැඩියා රෝගියෙක් ගියාම වෛද්‍යවරු පවා කියලා දෙනවා ආඕක ගණන් ගන්න එපා එච්චර. මේ ওই ගල රිදෙන්නේ නැහෙනි. ඕක ගණන් ගන්න එපා කියලා රෝගියාව මේ නොමග යවන වෛද්‍යවරුත් ඉඳලා තියෙනවා. නමුත් ඊට පස්සේ මම මේ චෝදනාව කරන්න ඕනේ. මොකද අපි තමයි අමාරු වැටෙන්නේ අන්තිමට. අපි මම දැන් වෛද්‍යවරු දැනුවත් කරනවා ඒ අතරේ මේ සම්මන්ත්‍රණවලදී එහෙම කියන්න එපා. මේක මොකද සමහරක් වෙලාවට ඒකට වෛද්‍යවරුන්ට දොස් කියන්න බෑ. වෛද්‍යවරු අප්ඩේට් වෙන්නේ නැත්නම් ඔය ප්‍රශ්නේ තියෙනවා. මොකද ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා නිතරම අලුත් දේවල් දැනගන්න ඕනේ. වෛද්‍යවරෙක් වුණත් ඒ දේ කරන්න ඕනේ. ඒක වෛද්‍යවරෙක් කරන්නේ නැත්නම් ඒක ලොකු වැරද්දක්. මොකද අපි දන්නේ නැති දේවල් සමහරට ලෝකේ ඇවිල්ලා අපි ඒ නොදනුවත්කම නිසා ලෙඩ අමාරු වෙටෙන්න පුළුවන්. එහෙම තත්ත්ව තියෙනවා. ඉතින් හැමදාම අප්ඩේට් වෙන්න ඕනේ කියලා යාවත් කාලීන වෙන එක වෛද්‍යවරුත් කරන්න ඕනේ. කොච්චර කාර්යබහුල වුණත් ඒක කරන්න නැත්නම් එහෙම වෙලා තියෙනවා. ඉතින් එහෙම කියලා සමහර රෝගියා ඉතින් අවිලා මට කියන්නේ ඒ ડોක්ටර් කිව්වා මේ ඕක ගණන් ගන්න එපා කියලා. ඊට පස්සේ නමුත් ඒ වුණාට ශල්‍ය කර්ම කරන්න ගියාම අපි තමයි ගොඩාක් අමාරු වෙටලා. ඉතින් මේ බොහොම අමාරුවෙන් කල් අරගෙන සියුම්ව ශල්‍ය කර්මේ කරන්න වෙනවා. ඒ නිසා අපි ඒකට ප්‍රතිපත්තියක් තියෙනවා. ඒකට අපි උපදෙස් දෙනවා. ඉතින් තමන්ට දියවැඩියා රෝගය තිබුණත් හම්බෙන් හම්බුණත් පිත්තාශය ගලක් පුළුවන් තරම් ඉක්මනින්
අද අද දැකල හිට කරගන්න ඕන නෙවෙයි. මේ සංකුලතායන එක කර්මයින්දත් වෙනවනි. තමන්ගේ වාසනාවින්දත් වෙනවා. ඉතින් ඒක මම පාඩමක් ඉගෙන ගත්ත මනුස්සයෙක්. මොකද දවසක් මගෙන් ඇවිල්ලා රෝගියෙක් ඇහුවා මේ පිත්තාශේ ඔහම ගලක් තිබුණේ කෙනෙක්. සර් මේක දැන් මේ කරගන්න මාස දෙක තුනක් ගියාට කමක් නැද්ද කියලා. රෝගියට ඉතින් ලොකු ප්‍රශ්නයක් තිබුණෙත් නෑ. පස්සේ මං කෝ මාස දෙක තුනක් තිබ්බට නේ දැන් කමන්නේ තියෙන මාස දෙක තුනකින් එන්නකෝ කියලා ඇහුවා. මෙන්න දවස් හතරකට පස්සේ මට කෝල් එකක් දාලා කියනවා මෙන්න ලීඩා ගෑස් කාපාට් වෙලා ලීඩාට අමාරුයි දැන්. දැන් සර් කියන්නේ කමක් නෑ මේක ඔපරේෂන් කරගන්න කියලා. පස්සේ මං කෝ ඔසීක ඉතින් කර්මයට වෙච්ච දෙයක් ඒක. මේ දවස් දෙකක් යනකොට මේ මේ මෙලා දිනවල ගල වැටිලා. ඒක ලීඩාගේ අවාසනාව කර්මේවත් වෙන්න. ඉතින් අපි මම ඊට පස්සේ හිතාගත්ත මම ඒ දෙයට මම නම් අහු වෙන්නේ නැහැ. ඉතින් මම කියනවා මම ඒක කියන්නේ පුළුවන් තරම් ඉක්මනින් මේක කරගන්න. උගේ මේ සංකූලතායනේව කොයි වෙලාව වෙනවද දන්නේ නැහැ. ගහෙන් පොල් ගෙඩි වැටෙනවා වගේ වෙන්න පුළුවන්. සමහර පොල් ගෙඩි ගහ වැටෙනකොට කර්මයට මිනිස්සෙක් පොල් ගහ යටින්නත් පුළුවන්. හම් වෙලෙන් පොල් ගෙඩි වැටෙන්නේ නැහැ. නමුත් සමහරක් වෙලාවට හිටපු වෙලාවේ වැටුණා කර්මය. කර්මය කියන්නේ. ඉතින් එහින්ද අපි කියන්නේ පුළුවන් තරම් ඉක්මනින් කරගන්න මම ආනේ කමක් නෑ මේක පස්සේ කරගන්න කියන தத்துவෙට මම වැටෙන්නේ නෑ. මොකද ඒ වගේ අත්දැකීමට තියෙන නිසා. එහින්ද අපි කියන්නේ පුළුවන් තරම් කලින් කරගන්න එක මට ලේඩාට හොඳයි. මොකද වාසනාව කර්මය කැරකිලා යම් යම් ප්‍රශ්න ඇති වෙන්න කලින්. ඉතින් මේ වගේ දේවල් වුණාම ප්‍රධාන පිත්ත නාලයට සමට ගලක් වටනාම එන ප්‍රශ්න වැඩි මම අර කලින් කිව්වා වගේ. ඒතරසෙ මේ ජෝන්ඩිස් එනවා වකුගඩු නරක් වෙන්න පුළුවන්. ඒක පැසෙවුවොත් වැරදිලා වත්තේ බ්ලොක් වෙච්ච පිත. මොකද පිත යන්නේ නැතුව ඒක රැස් වෙච්ච පිත පිත්ත නාලේක ගලෙව්වොත් මාරාන්තික වෙන්නත් පුළුවන්. මු සමහරකට කොච්චර ප්‍රතිජීවක දුන්නත් බේරගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. එහෙනම් ඒවා වළක්වා ගන්න ඒ වගේ දේවල් මේ අමාරු වෙටෙන කලින් කරගන්න එක හොඳයි. වෛද්‍යතුමනි දැන් අපේ සමාජයේ පුංචි මතයක් තියෙනවා මේ ශල්‍ය කර්ම කරන්න යද්දී උඟක් අය බය වෙනවා මේ මට ලොකු ශල්‍ය කර්මයක් කරන්න යනවා පොඩි දෙයක් කරන්න ගියත් ටිකක් තැතිගැන්මක් ඇති වෙනවා. දැන් ශල්‍ය කර්මයකට කලින් ඒ කියන්නේ ශල්‍ය කර්මයක් නොකර බෙහෙත් පෙති බෙහෙත් වතුර වගේ දේවල් භාවිතා කළා මේ මේ රෝග තත්ත්වය වළක්වා ගන්න හැකියාව තියෙනවද? එහෙම ඒවා අත්හදා බලලා තිනවා හරියට පිත්තාශේ ගල් සම්බන්ධයෙන් අත්හදා බැලීම් ගොඩක් කරලා තිනවා. ඒ අත්හදා බැලීම් කරලා තින්නේ මේ පිත දිය වෙන්න කියලා බෙහෙත් වර්ග. ඉතින් මේ බෙහෙත් වර්ග දී දුන්නාම ඒවා අවුරුදු ගාණක් දීලා බලලා තිනවා ඒ වගේ සාර්ථක වෙලා නැහැ. ඒ කියන්නේ 100 ලෙඩ 100කට දුන්නොත් ලෙඩෙකුට දෙන්නේ කුට වගේ ඒවා හරි ගිහිලා තිනවා. 98%ක්ම අන්තිමට වෙලා තියෙන්නේ මොකද මේ බෙහෙත් වර්ග ගැනීම නිසා කෑම අරුචි ඇවිල්ලා රෝගියා ශරීර කෘෂ වෙලා ඒ ජීවිතය ගැන තියෙන ආසාවල් නැති කරගෙන ඒ වගේ තත්ත්ව තමයි අන්තිමට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ දවස්වල ඉතින් වෙන කපල ඔපරේෂන් කරන්න අමාරු වෙනින්දා සමහරක් වෙලාවට ඌවම ක්‍රම දීලා තොර රෝගියෝ ගොඩාක් ඉන්න හින්දා ශල්‍ය කර්ම කරන්න තියෙන කරදරේට පෝලිං වල තියාගෙන බෙහෙත් කරපු වෙලාවල් තියෙනවා වගේ මේ මේවා. සම කුඩු කරන්න පුළුවන් ද කියලා බලලා ට්‍රයි කරලා තියෙනවා. දැන් වහුගඩු වල ගල් කුඩු කරන්න පුළුවන් වුණාට පිත්තාශී ගල් එහෙම කුඩු කරන්න දීසි නෑ. අමාරුයි. ඒ වගේම කොලෙස්ටරෝල් වැඩිපුර තියෙන්නේ. කොලෙස්ටරෝල් ගල් කුඩු වෙන්නේ නෑ. කැල්සියම් තියෙන ගල් කුඩු වෙන්න බලනවා. නමුත් පිත්තාශී තියෙන පිත්ත නාලේ තියෙන ගල් කුඩු කරන්න බැලුව අතදා බැලීම් සෑහෙන අසාර්ථක වෙලා තියෙනවා. දැන් මේ අසාර්ථකකම පිළිතුරක් හැටියට ශල්‍ය කර්ම කරන එක වැඩි වෙලා තියෙනවා. මොකද දැන් කරන ශල්‍ය කර්මය අමාරු වෙන්නේ බොහොම සියුම් විදියට ලේසින් කරන්නේ. ඒතර දැන් ශල්‍ය දැන් ලෝකේ කොහෙවත් ওই ක්‍රම ගැන කතා කරන්නේ නැහැ. මේ ඔය පිත්තාශේ ගල් දිය කරන්න එක එක මේ ඩියොක්සිකෝලික් පිත අම්ල දෙන එක නේ කරන්නේ. පිත අම්ල වැඩියෙන් දීලා පිත ගල් හැදෙන එක වළක්වා ගන්න දෙනවා. ඒවට කෑම කන්න අපීරියා වෙනවා, කට දිව ගොරෝසු වෙනවා. ඒවයි ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් දැන් ලෝකයේ දියුණු රටවල් ඔය ගැන කතා කරන්නවත් නැහැ. ඔය කතා කරන්නේ ඉඳලා හිටලවත් ඔය ලංකාව, බංග්ලාදේශය වගේ රටවල් මොකද සමහර තැන් වල පහසුකම් තාම මදි නිසා රෝගියාගේ ප්‍රතිකාර කරන එක ඒ වගේ ක්‍රම වලින් කල්ලරින්න පුළුවන් ද බලන. එහෙමද තාම කතා කරන අය ඉන්නවා. නමුත් දියුණු රටවල් කොහොමත්
ඒ වගේ නම් පොත්වලවත් වෙන්නේ නේ. ඒ වගේ පොත්වලවත් සඳහන් වෙන්නේ, ඒ වගේ කතා කරන්නේ outdated. يعني ඒවා යල් පැනලා ගිහිල්ලා. දැන් ඉතින් සුළු ලැපරොස්කෝපි සර්ජරි තියෙනවා. බොහොම සියුම් විදිහට කරන්න පුළුවන්. රේඩාරට තියෙන සංකූලතා එහෙම නැහැ. ඔයා අද උදේ ශල්‍ය දැන් වෙන රට දැන් මම නම් කරනකොට සමහරක් වෙලට මම එහෙම කරනවා. ගොඩක් රටවල උදේ ලෙඩ ඇඩ්මිට් වෙලා ඒ ශල්‍ය කර්ම කරගෙන හවස ගෙදර යනවා. අර ඩේ කේස් කියලා කියක් තියෙනවා. දවසින් කරන ශල්‍ය කර්ම. උඹට තමයි දැන් පිත්තාශයෙන් කරන ශල්‍ය කර්ම අයිති වෙන්නේ. අයිති වෙන්නේ. ඩේ කේස් සර්ජරි. උදේ ආව හවස ගියා. ඔව්. අර ඇසේ සුද අයින් කරනවා වගේ. ඉතින් දැන් ලංකාවේ හැබැයි තාම මිනිසුන්ට මේ මානසිකත්වේ නැහැ. රෝගීන්ට මේ මානසිකත්වේ නැහැ. රෝගියා කොහොමත් අද උදේ කරලා හවස ගෙදර යන්නේ කොහොම S2 ලොකු කරලා බය වෙනවා. හරිද? හැබැයි මම එහෙම තේරුම් ගන්න රෝගීන් ඉන්නවා. සමහර රෝගීන් කැමැත්තෙන් යන්න අහන අය තියෙන ළමයා මගේ සර් මගේ බබා ගෙදර ඉන්නේ කිරි ටික දෙන්න ඕනේ මට යන්න අපෝ අපි බොහොම සතුටින් යවනවා. එහෙම කැමැති ලෙඩාව අපි යවනවා. අකමැති ලෙඩාව යවන්නේ ගිහලා මානසික රෝගය ඇති වෙන්න පුළන්නේ බයටම. එහෙනම් අපි සමහර දවසක් තියා ගන්නවා. නැත්නම් එහෙම තියා ගන්න අවශ්‍ය නැහැ. ඕන යන්න කැමති කෙනෙකුට යන්න පුළුවන්. මම නම් යවනවා. මම යවන බණ මොකද ඒක රෝගියටත් හොඳයි නේද? පුද්ගලික රෝගවලක කරොත් එක දවසෙන් දැන් දවස් දෙක තුනක් හිටියොත් ඉතින් සල්ලි වේදමක් නෙමෙයි. අනවශ්‍ය වේදම් ඉන්නකොට ඉතින් කෑමට තව බෙහෙත් වලට ඒවා නේද? ඉතින් දැන් අපි එක දවසින් කරන ශල්‍ය කර්මයක් හැටියට ගොඩක් වෙලාවට අපි මේක සලකන්නේ. ඒක අද කරා අද හවස යන්න පුළුවන්. හවස කරොත් හෙට දවස් යන්න පුළුවන්. මේ වගේ වැඩි වුණොත් දවසයි නැත්නම් කොම්ප්ලිකේෂන් එකක් තිබ්බොත් දවස් දෙකක් ඉන්න වෙන වෙලාවල් තියෙනවා. දියවැඩියා රෝගියෙක් වගේ සමහරකට කිසිම දෙයක් නැහැ වගේ ආවට අපි ශල්‍ය කර්මය කරන්න ගියාම දියවැඩියා රෝගියෙක්ගේ ඒවා ඇලිලා බිත්ති ඝන වෙලා එහෙම ප්‍රශ්න තියෙන වෙලාවල් තියෙනවා. ඒතොර ඒ රෝගියාට දවස් එක දවසින් යවන්නේ අපි. මොකද ටිකක් රුධිරය වහන වීමත් වෙන්න පුළුවන්. ප්‍රතිජීවක දෙන්න ඕන. මේ වගේ රෝගියෙක් අපි දවස් දෙකක් තියාගන්න. ඒත් උපරිම දවස් දෙකයි. උපරිම දවස් දෙකයි ගොඩක් වෙලාවට. ඉතින් මේ ශල්‍ය කර්මය දැන් කරන්න පුළුවන් නිසා අපි දැන් අනිත් ක්‍රම ගැන කතා කරනොත් ලංකාවෙත් අඩු වෙලා යනවා. මොකද ඊට වඩා පහසුවෙන් මේ රෝගේ මේ අයින් කරලා සුව කරගන්න පුළුවන්. ඔව්. වෛද්‍යතුමනි, ඔබ ආරම්භයේදී ඔබතුමා සඳහන් කරා මේකේ මේ රෝග තත්ත්වයට ගොදුරු වෙන්න තියෙන ප්‍රවණතාවයේ වැඩි අයගේ F අකුරෙන් පටන් ගන්න සාධක පහක් ගැන. ඒකෙදි මුලින්ම කිව්වා ෆීමේල් කියන එක. يعني ගැහැණු අයට මේ රෝග තත්ත්වයේ ඇතිවීමේ අවදානම වැඩි, ගැහැණු අයට වැඩියෙන් හැදෙන්න පුළුවන් කියලා. ඒතකොට ගර්භණී සමයේ පසු වෙන කෙනෙක්ට මේ රෝග තත්ත්වයේ ඇති වුණොත් දරුවාට මොකක් හරි බලපෑමක් තියනවද? නෑ, පිත්තාශයේ ගල් තිබීම දරුවාට බලපෑමක් ඇති වෙන්නේ නෑ. නමුත් වැරදිලාවත් පිත්තාශයේ ආසාදිත තත්ත්වයක් ඇවිල්ලා බෙහෙත් දෙන්න වුණොත්, ප්‍රතිජීවක දෙන්න වුණොත් ඒවයි බලපෑමක් එන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට අපි ගර්භණී අවස්ථාවේම රෝගියාට යම්කිසි මේ වගේ සංකූලතාවයක් ආවොත් අපි පිත්තාශය අරන් දාන්න පුළුවන්. ඒක බාධාවක් නෙවෙයි. සාමාන්‍ය පිත්තාශය අරන් දාන්න පුළුවන්. ඔව්. වෛද්‍යතුමනි, තවත් අතුරු ප්‍රශ්නයක් ඇහුවොත්, මේ දැන් ලංකාවේ තත්ත්වය කොහොමද මේ පිත්තාශයේ ගල් ඇතිවීම මේ කාලය ඇතුළත වෙලා තියෙන්නේ? මේ අමුතු ජීවන රටාවක් අපේ යන්නේ ආහාර වලත් එක්ක.